ජනතා විමුක්ති පෙරමුණේ ඇත්තටම අද තත්ත්වය කුමක්ද? ඔබ අද දරන චින්තනය මොකක්ද කියලා මං ඇහුවොත්. යෂ්මී, මං ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවොත් බහපයක ටිකක් ක්ලියර් කරගන්න. ජනතා විමුක්ති පෙරමුණ මෑත කාලෙදී ජනතාව වෙනුවෙන් පෙනී නොහිටියායයි ඔබ හිතන අවස්ථාවක් කියන්නේ? ඒකට උන උත්තර දෙන්න පුළුවන්. මේ පසුගිය කාලය තුල අපි ගත්තාම ඔබතුමන්ලා අපි දකින්නේ බොහෝ සෙයින්ම දේශපාලන වේදිකාවන් තුල මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගන්න එක වැරදි. කො ඔබතුමන්ලා අපේ ප්‍රශ්න වලට ජනතාවගේ ප්‍රශ්න කියලා ගත්තොත් මට කියන්න පුළුවන්, ඔබට දෙන්න පුළුවන් දීර්ඝ ලයිස්තුවක් ඒ දේවල්. විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් විදිහට අපිට කොයිතරම් ප්‍රශ්න තියෙනවද? ඒ දේවල් වලට ඔබට ඔබ වෙනුවෙන් පෙනී නොහිඳු ප්‍රශ්නයක් මට කියන්න හරියට මොකද දන්නවද? ඕක පොදු කරන්න බෑ. ඔබ බලන්න හම්බන්තොට වරාය විකිණීමේදී ජනතා විමුක්ති පෙරමුණ සටන් කරාද නැද්ද? කළා. මහ බැංකු බැඳුම් කර වංචාව, ඒක රට බලපාන ප්‍රශ්නයක්. ඒක එළිදරව් කරේ අපි. කෝප් කමිටුවේදී මේ වාර්තා ඔක්කොම ගේන්න මූලික වුණේ අපි. බඩු මිල වැඩි වෙනකොට, තෙල් මිල වැඩි වෙනකොට උද්ඝෝෂණ කරන්නේ අපි. ඔබගේ මහපොළ වාරිකය වැඩි කරගන්න, ඒ වගේම රාජ්‍ය විශ්වවිද්‍යාලවලට බලපාන ආකාරයට ගෙනාපු පෞද්ගලික විශ්වවිද්‍යාල අහෝසි කරගන්න, පාට බහැල සටන් කරන්නේ අපේ පක්ෂ කණ්ඩායම්. හරිද? ඒ වගේම ඔබ ගිහිලා බැලුවොත් ගොවි ජනතාවගේ ප්‍රශ්න, සහතික මිල වීවල සහතික මිල සම්බන්ධ ප්‍රශ්න වෙන්න පුළුවන්, එළවලු ගොවියගේ පොහොර ප්‍රශ්න වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වී ගොවියගේ පොහොර ප්‍රශ්න වෙන්න පුළුවන්. මේ සියලු ප්‍රශ්නවලට මැදිහත් වෙන අපේ ගොවි සංවිධානය. ඔබ බැලුවොත් එහෙම ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ වැටුප් ප්‍රශ්නය, කවුද ඒ කට්ටියත් එකතු වෙලා සමහර එක් දින වැඩවර්ජන කරන්නේ? කවුද? අපේ පොටේ බැහුවත් අහුපුනි සමන් කියන්නේ. ඒ කරන්නේ අපේ ගුරු සංගමේ. වරාය විකුණන්න යනකොට කොළඹ වරායේ නැගින්න පර්යන්තේ කවුද උද්ඝෝෂණය කරන්නේ? ඒ වරාය ඉතුරු සේවක සමිතිය කරගෙන අපේ වෘත්ති සමිතිය. මට කියන්න, පහුගිය කාලේ අපි එහෙම අතෑරු ප්‍රශ්නේ මොකද්ද? සමහර ගමේ පාර ප්‍රශ්නට උද්ඝෝෂණ කළා තිබෙනවා අපි. හරිද? රටේ ප්‍රශ්න ගොඩාක් තිබෙනවා. සමහර ප්‍රශ්නවලදී ජනතාව මැදිහත් වෙන්නේ නැත්නම් අපිට බලහත්කාරයෙන් ඒවා කරන්න බෑ. නමුත් සමහර ඒ කරුණු ජනතාව මැදිහත් නොවුණත් පාර්ලිමේන්තුවේ අපි හන් නඟලා තිබෙනවා. ඒ නිසා තමයි යෂ්මී, පහුගිය අවුරුදු හතරෙම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ ශ්‍රේණිගත කිරීම්වල පළවෙනි 5-6 දිනාට ඉන්නේ ඒ හඬ නගපු නිසා තමයි. පාර්ලිමේන්තුව වේදිකාවක් කරගෙන, පළාත් සභාව වේදිකාවක් කරගෙන, රාජ්‍ය සභාව වේදිකාවක් කරගෙන. හැබැයි අවාසනාව, ඒ අපේ මැදිහත් වීමට සාපේක්ෂව ජනතාව ඡන්ද දීලා නැහැ. ඔබතුමා හිතන්නේ ඒකට හේතුව මොකක්ද? මේ කට්ටිය ඔබ කියනවා නම් මේ කට්ටියට මනාප ලක්ෂ ගණන් දීලා තියෙන වැඩ කරු නිසා කියලා. ඔබතුමා හිතන්නේ නැද්ද ඒ ඉතිහාසයත් එක්ක ගත්තහම ඔබේ චර්යාවන් වෙනස් වීම නිසා ඒ ජනතා ප්‍රතිචාර දක්වන්නේ කියලා? නෑ, අපේ චර්යාවන් වෙනස් වෙලා නැහැ. මේ සමාජයක් වෙනස් වෙනකොට දේශපාලන ව්‍යාපාරයක පෙනුම වෙනස් වෙනවා. නමුත් අපේ හරය වෙනස් වෙලා නැහැ. සමාජවාදය කියලා කියන්නේ අපි අත්පත් කරගන්න ඕන ආර්ථික දේශපාලන ක්‍රමයක් මිසක්, හරිද? ඒ කියන්නේ අපි සමාජවාදය විශ්වාස කරමින් දේශපාලනය කරන ව්‍යාපාරය. හරිද? අපි භාවිතාවෙන් පෙන්නුම් කරනවා කොහොමද මේ රට ස්වේච්ඡාවෙන් මැදිහත් වෙලා දියුණු කරන්න කියලා. ඒ කියන්නේ අපි මේ දේශපාලන අපේ මන්ත්‍රීකම් හෝ නැත්තම් දේශපාලන බලයන් අපේ ව්‍යාපාර දියුණු කරගන්න හෝ මොකටවත් පාවිච්චි කරනවා නෙමෙයි. ජනතාව මේවා දන්නවා. මම අහන්නේ ඔබ හොයලා බලන්න ඒ දිස්ත්‍රික්කවල, දැන් මම කළුතර දිස්ත්‍රික්කයේ අඩුම ඡන්ද සංඛ්‍යාවක් අරගෙන ආපු මන්ත්‍රීවරයා පහුගිය පළාත් මේ පහුගිය මහමැතිවරණ, මට වඩා ගොඩක් ලක්ෂ ගණන් මනාප ගත්ත දිස්ත්‍රික්කයේ ඉන්නවා. හැබැයි ඒ අයගේ භූමිකාව සහ මගේ භූමිකාව සංසන්දනය කරලා බලන්න. එතකොට ජනතාව ඡන්ද දීලා තින්නේ ඒ භූමිකාවටද? මටත් අදත් අභියෝග කරන්න පුළුවන් කළුතර දිස්ත්‍රික්කයේ ඉන්න සියලු මන්ත්‍රීවරුන්ට වඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැට මගේ භූමිකාව මම හරියට කළා තියෙනවා කියලා. අපේ ඔක්කොම එහෙම තමයි. හැබැයි ජනතාව ඡන්ද දෙන යෂ්මී ඒව බලලම නෙමෙයි, ඕක තමයි තියෙන ප්‍රශ්නය. ඒ නිසා මතක තියාගන්න, දේශපාලනයේ හොඳ මිනිස්සු තියාගන්න නම් ජනතාවගේ පැත්තෙනුත් මීට වඩා දේවල් අවධානයට ගන්නට ඕන. ජනතාව දිගින් දිගටම, ඒ කියන්නේ හොඳ දේවල් කරන මිනිස්සු, මේ රටට වැදගත් දේවල් කරන හදන මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා නම් ඒ අය දේශපාලනයෙන් ඉවත් වෙයි, රට වලපල්ලට යයි. සයි ජනතාවට වක් කීමක් තිබෙනවා. ඔබ කියනවනේ අපේ වෙනස් වෙන්න ඕන කියලා. ඔබ කියන්නේ මෙන්න මේ කරුණ අපේ වෙනස් වෙන්න ඕන කියලා. සමාවෙන්න මේ නඩිය දෙන්න. ඒ ඔබතුමා කියන විදිහට ඒක ජනතාවට වැරදිලාද ඔබතුමාට වැරදිලාද? දැන් ශ්‍රීපාල ඔබ හොඳටම දන්නවා දේශපාලනය කරන විදිය. අපි කිසිදු හොරකමකට සම්බන්ධ නැහැ. හරිද? අපි ජනතාවගේ බදු මුදල් වංචා කරන්නේ නැහැ.
අපි මන්ත්‍රීකම් පාවිච්චි කරලා ව්‍යාපාර කරන්නේ නැහැ. අපි මේ පැය 24ම සම්පූර්ණ දේශපාලන ක්‍රියාවල නිරත වෙලා ඉන්නවා. එහෙම නැත්නම් අපිට මේ වගේ පක්ෂයක් සමාජගත තියාගන්න බෑ. එහෙම තියෙද්දී ඒකට සාපේක්ෂව මම කියන්නේ ජනතාව මැතිවරණවලදී ප්‍රතිචාර දැක්වීමේ අඩුකමක් තියෙනවා. හැබැයි ඡන්දෙන් පස්සේ බලන්න. පොඩ්ඩක් ඡන්දෙන් පස්සේ බලන්න. ඡන්දෙන් පස්සේ බලන්න. හැමදාම ඔබ ඒ කාරණය කියමින් අර 3ට කරන්නේ අසාධාරණයක් නෙමෙයි. ඔබතුමන්ලා හැමදාමත් කියනවා මේකයි ජනතාව වැරදි, ජනතාවට මේක අවබෝධයක් නැහැ. ඒ 100ට 3ට ඔබ අසාධාරණයක් නෙමෙයි දෙය කරන්නේ. දැන් මේ ඔය 100 ලක්ෂයක් තන්දුනනේ. ලක්ෂයක් නමයි තන්දෙනකොට ඒ ජනතාව බලාපොරොත්තු වුණා රයිට්. MCC ගිවිසුම රට බෙදෙනවා. වීසා ගන්න ඕන කොරිඩෝ එකක් හදනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් MCC ගැන මොකද කියන්නේ? ඒක විශ්වාස කරන් ඡන්දිපු ජනතාවට දැන් මොකද වෙලා තියෙන්නේ? එතකොට රටේ විකුණපු දේපලත් පවර ගන්නවා. හම්බන්තොට වරාය අපි ආපු ගමන් පවර ගන්නවා කිව්වා. දැන් මොකද කියන්නේ? කිසි සාකච්ඡාවක් නැහැ ඒක හැමමයි. මේ රංජන්ගේ CD එළියට එනකොට රාජිතෝ චම්පිකෝ අත්තරංගුවට අරගෙන ඒව කරනකොට ඔබ දන්නවද ශැංග්‍රායක ළඟ තිබුණු අක්කර 3ක් අපිට අහිමුණා කියලා? අක්කර 3ක් අපිට අපුඩි ගන්න එපා. අපුඩි ගන්න එපා. මේ දුක් වෙන්න ඕන වැඩ. අක්කර 3ක් අපිට අහිමි වුණා රටට. ඒව ගැන කතා කරන්නේ කවුද? ඒතර ඒව ගැන කතා කරාට ජනතාව මොකක්ද දක්වන්නේ ප්‍රතිචාරය? ඒව බොහෝ දේවල් වලින් වහගන්න පුළුවන්. රයිට් කමක් නැහැ. නේද? රාජපක්ෂලානේ. බුදු පෙරමුණ ආණ්ඩුවනේ. ඒකවලු වික්කර කමක් නැහැ. එහෙමද? අපේ ශැංග්‍රායක ඉඩම අක්කර 6ක් නැති වෙලා තියෙනවා. මෙතන අක්කර 3ක් නැති වෙලා තියෙනවා. තව අක්කර 10 ගානක් ඇමරිකා ඩෝල් සමාගමකට දීලා තියෙනවා. කොයි වර කතාව? හම්බන්තොට වරාය නැති වෙලා තියෙනවා අපිට. කොළඹ වරායේ පර්යන්තයක් නැති වෙලා තියෙනවා. කොයි වර කතාව? එහෙම දූපත් නැති වෙලා තියෙනවා කල්පිටියේ. කොයි වර කතාව? ඒ වත් නෑ. මම අහන්නේ බැඳුම් කර හොරු පොඩයින් බැඳුම් කර හොරු අත්තරන් ගන්න කියලා තමයි ආණ්ඩුව බලයට පත් උනේ. අපිට කියනවා බැඳුම් කර හොරු ගැන මොනවද කළ තියෙන්නේ කියලා. පාස්කු ප්‍රහාරකව අත්තරන් ගන්න ඕගල කිව්වේ. අලුතෙන් ගත කෙනා කවුද කියලා කියන්න. විල්පත්තු කැපුවාට විරුද්ධව ඇක්ෂන් ගන්නවා ගුවා. මොනවද ගත කියන්නකෝ. දැන් මොනවද ගරන්ති? කිසි දෙයක් අරගෙන නැහැ. කිසි දෙයක් ගන්නෙත් නැහැ. ඒක තමයි කියන්නේ හොරුන්ට බෑ හොරුන් දඬුවම් කරන්න. ජනතාව මේ තිත් ඇත්ත තේරුම් ගන්නට ඕනේ. අපි වෙනස් වෙන්න ලෑස්ති. හැබැයි අපි ජනතාව කියනවා නම් මේ දෙගොල්ලෝ වගේ වෙනස් වෙන්න කියලා. ඒ කියන්නේ මේගොල්ලෝ වගේ හොරකම් කරමින් රටේ ජනතාව රවට්ටන්න නැහැ. එහෙනම් අපි දේශපාලන අතාරින්න. ඒකට අපි සූදානම් නැහැ.